තා චක්හවාලිසු අත්‍රා ග්චන්තුදීවතා සද්ධම්මන්මනිරාජස්ස සුනන්තු සගගහමොක්හදං දම්මස් සවන කාලෝ අයං බදතා දම්ම සවන කාලෝ අයං බදත දම්ම සවන කාලෝ අයං බදංත නමුෝටස්ස භගවතු අරහතු සබ්බ ධම්මිසු අප පටි හතඥානචාරස්ස දසබල දරස්ස චතු වී සාරජ්්‍ය විසාරදස්ස, සබ්බ සත්තුත්තමස්ස ධම්මිසරස්ස ධම්මරාජස්ස ධම්මත් සාමිස තතාගතස්ස සබ්බ්ඥුුණෝ, සම්මා සම්බුද්ධස්ස සද්ධරම්ම ශ්‍රාවක කාරුුණික ගුණගරුක පිින්වත්නි. අද දවසේදී ත් හැමදිනාම මේවෙලා වේ බලපපොරොතු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගේෙත් නිවන පිණිස මහාකරුණාවෙන් දේශනා කොට වදාළ ස්වාසු දහසක් ධර්මස්කන්දය නතරින් තාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. හද සද්ධරම දේශනාව සඳහා පිඟතුනි මම මාතුෘකාව හැටියට තෝරාගන්ට අදහස් කරගත්තා බොහොම වටින දහම්කාරණාවක්. දේශනාව සඳහා තෝරාගතු සූත්‍රය සංග්‍රහවෙලා තිබෙන්නේ අංගුත්තර නිකායි චක්හ නිපාති. බුදුරජාන් වහන්සේ සැවැත්නුවර වැඩහසේ කරන කාලී කිඹුල්වත් නුවර දම්මික කියලා එක්තරා උපාසකයෙක් වාසේ කළ දම්මික උපාසක තුමා ධම්මික කියල එක් තරා භික්‍ෂුවක් වාසය කලා මේ ධම්මික තෙරෙවුන් වහන්සේ ළඟ ලොකු අඩු පාඩුවක් තිබුණ තමයි දම්මික තෙරු වහන්සේට හරියට කේන් තියෙනවා. එනිසා පන්සලට සමහරදවස්සලට එන ආගන්තුක භික්ෂුන් වහන්සේලාට නොක් නොෙක් කරුණු කියමින් පපු සිදුකරගෙන යන මට්ටමේ වචන කියලා ඔවන්ට බයින්නවා. තිගෙන ආගන්තුගැන් වහන්සේලා වැඩි දවසක් වාසය කරන්නේනේ බොහොම කෙටි දවසකින් උන්වහන්සේලා නැවත එතනින් වඩිනවා. ගමී දායකෝ කල්පනා කරනවා. සමහාර දවස්සලට මේ ආරාමේයටයන භික්ෂූන් වහන්සේලා දවසයි දෙකයි පිඩ පාත වඩින්නේ. අය වඩින්නේනේ හොයිල බල්ලකොට උන්වහන්සේලා එ පන්සලා තැහැරල ගිහිල්ලා. ඉ දායකෝ හොයල බැලුව මොකක්දමකට හේතුව කියලා ගො තමන් ගතින් අඩු පාඩුවක් වෙන ොද දනි නේ. හොල්ල බලන්න කොට දැකගන්ට ලැබුණ. දම්මික තෙරුන් වහන්සේගේ වචනීවසගන්න බැරිුව තමයි මේ භික්‍ෂූන් වහන්සේලා නැවත වඩින්නේ කියලා. තිීවෙලා වෙදී දායිකෝ කල්පන කර පිටිමේ දම්මික හාමුදුරුව නිසා මෙහෙම ගියහොත් වෙන්න ලොකු පාඩුව. එසා දම්මික හාමුදුරන්ට පන්සලින් යඩ කියලා ගුණහන් සිටිකුව වෙනත් පන්සල්ටක වඩින්න කියලා නුදව වහන්සේ මෙහි වැඩි හිටියු අපට දානමාන්‍ය පින්කංකරන්ට ඉඩක් ලැබෙන්නේ ඇතින නිසා. ඊ පන්සල්ට ගියාමත් ඉවෙන්නීම ප්‍රශ්නයක් නිසා ඒ පන්සේ ලේදාය යෝතියවවා ඔබහන්සේ මෙහිවාසය කරන්න එපා මෙහින් වඩින්න කියලා. ඔය විදියට ධම්මික හාමුදුරුවන් වුව පන්සල් හතකීම එලෙව්වා. ති හත්වනි පන්සල්ට වැඩිය ධම්මික හාමුදුරුවන්ට ආයිමන් යන්ට එන්ට තැනක්නේ. නි දම්මික හාමුදුරු භාගවතුන් වහන්සේ හොයාගෙන උන්වහන්සේ වැඩයි ඉන්න තැනට ගියා. තිභාගතවන් වහන්සේට මේ කාරණාව මතක් කරාම භාග්‍යතන් වහන්සේ ධම්මික හාමුතුරන්ට මෙිහිම කියනවා. වෙළදාමී යන වෙළඳ නැවියෝ තමන්ගේ නැවී කපුුටෙක් අරගෙන යනවා කුඩුව කදාපු නැවී යනකොට නැව මුහු දෙදී අතරමං වුනුත් මාර්ගය හොයාගන්න බැරිියුුණුත් තමන්ගේ තියෙනු උපකරණ සියල්ලන්ගේෙම නැවත මාර්ගය හොයාගන්න බැරවුන්නු. තයර නැවියෝ කරන්නේ ඉන්න කපුටාව අතහරනවා. එ මේ කපුුටා බොහු වෙලාව කහසේ පියාසර කරලක් ගොඩබිමක් තිමුණු තේදීශාවට යනවා. හැබැයි ගොඩබිමක් නැත්තම්. ආයවැල නැවේ කුඹගහේ වහනවා. කුඹගහ කියන්නේ නෙවේතිය ඉහළම කොටස. ය ඔයි විදිහයට දම්මික හාමුදුරුවන්ට බුදු හාමුදුරුව කියනවා දම්මික මේ සාසනයහි කුඹගහ වගේ තමයි බාගතුන් වහන්සේ කියන්නේ. තිෙ. කාපුුටට යනීලමං නැතුව කුඹගහයවෙල්ල වැැහුව වගේ ඔබත් යනීලමං නැතිවනාම මගල්ලඟට ආපුයක ඉතාම හොඳයි කියවා. බුදුරජාන් වහන්සේ කාරණාව මතක් කළ ධම්මික හාමුදුරුවන්ටමිහිම කියනවා. දම්මක අතීතයි එක්තරා රජෙක්කහිටිය.ඒ රජුගේ රාජ්‍ය කාලේ සුනක්කත්ත කියලා නමින් නම්වෙෙච්ච යුදදුන් දොල්හක් පොරාවටම අතුවිහේදලා ගියපු මහ විශාල නුගගහක් තිබුණා මේ නුගගහේ පල ඉතාම ප්‍රණීතයිඉනිසා බොහෝ දෙනෙක් මේ නුගගහේ පල අනුභව කරන්න කැමති නිසා මී ගහේ අතු පහ කණ්ඩායම් පහකට බෙදල තිබා පලවෙනි අත්ත තමයි රජුට සහන්ත පොර වැසියන්ට දෙවිනිී අත චතුරාංගනී සේනාවට තුන්වෙනි අත්ත ගම්වසියන්ට හතරවෙෙන අත්ත ශ්‍රමණ බ්‍රාක්්මණයන්ට පස්සෙන අත පක්ෂීන්ට සතුන්ට කළල වකරල තිබුණමි අතුූ පහ. දවසක්ක එක්තරා පුරුෂය තමන්ට යිති අත්තිං ගෙඩියයක් ගෙඩි කාලා මොහෝකලේක අත්තකුත් බිඳල දාල යන්න ගියා. ගහට අධදික්්දුු හිතව හිටිය එක්තරා රුක්ෂ දෙවයේ රුක්ෂ දෙවයා කල්පන කරා මෙවැනි අසත්පුරුෂය මිනිසුන්ට හොඳ පාඩමක් කුගන්වන්න ඕන කියලා රක්ෂ දෙ අධිෂ්ඨාන කළ මේ ගහේ පල්ලහට්ටගන්න එපා කියලා ති අධිෂ්ඨාන ශක්තියෙන් පලහටගත්තිනේ රජු මේ කාරණාව දැනගෙන රජු ශක්‍ර දෙවියන්ට මේ කාරණාව කිව්වා ශක්‍ර දෙවියෝ ති ඒ වෙලාවෙදී රජුගේ පණිවිඩය හලා ති හුළඟ ැවිල්ලා මහාවාතයක් හමලා අර නොගගහ මුල පිටිම් උදුරල ගලවල දෙම්මා. තිීවිලාවිදී රක්ෂදිවියන්ටදැන් විමානෙත් අහිමිවුණ. රුක්ෂ දෙවියෝ බොහෝම පසුතවිල්ලෙන් පැත්තකට වෙලා දුක්වෙවී ඉන්නවා විලා ශක්‍ර දෙවියෝ කතා කරලා කාරණාවීම සඳවා තුරහනව ශක්‍ර දෙවියෝ පංවත නුම්ඹ රුක්ෂධර්මයහි සමාධන් වෙලා ඉන්දද්දිද මේ විමානය අහිමුණේවා වි හනවා ස්වාමිණි මොකද රුක්ෂ ධර්මය කියන්නේ. ශක්‍ර දෙවෝ කියනවා කොල් කැමිටිකෙන කොල්ලග අර්ගෙන යනකොට කැමතිවෙන්න ඕන. ගෙඩි කැමති කෙන ගෙඩි කඩාගෙන යන්නකොට අකමැත්තක් කප්‍රිය බවක් පවත්වන්න නැතු න්න ඕනෑ. මල් කැමතිෙන මල්ලාරගෙනයනකොට අප්‍රිය අමනාප බවක් ඇති නොකරගෙනී ඕන ගහී පොතු ගහී කඳ ගහි මුල් වාරගෙනයනකොට අකමැති සිතක් ඇති නොකරගෙන ඕන. එතකොට රුක්ෂ දිබියෝ කියනවා ස් නැ මං එහම සිතුවිල්ලගේ හිතුවේ නෑ කිව්වා. තිී වෙලා විදී භාග්‍යතුන් වහන්සේ ශක්‍ර දෙවියෝ රුක්ෂ දෙවයා ශක්‍ර දෙවියන්ට පොරොන්තු වෙනවා. ස්වාමීණී මට නැවත්තත් ගහල් ලැබුණුන් රක්ෂධර්මී සමාධංග වෙලා කටයුතු කරන්න කිවා. ීපොරුන්දු මත තමයි නැවතක් වාතයක් කමලා පෙරලිලාගේ පුගහා තිබූ පරිදිම නැගෙට්ටවල්ලදුන්නේ. බුදුරජාන් වහන්සේ මේ කාරණාව දක්වමින් දම්මික හාමුතුරන්ට කියන්නේ දම නොමත් ශ්‍රමණධර්මයහි සමාධංගලයි ඉන්දද්දිද මෙහම පන්සල් වලි යන්න ඕනේ කළෙහවා. මොකද ශ්‍රමණ ධර්මය ස්වාමිණි කෙළෙහෝම කියනවා. ගැහෝත් ගහන්නේිනේ බැන්නොත් බනින්නේිනේ.මිකතැයි ශ්‍රමණය කොටයිති ශ්‍රමණ ධර්මය. දම්මික හාමුදුර කියනවා නේසාමීණී. ගිහෙම සමාඳන් වෙලා හිටනය කියනවා. වගේ තුන් වහසේ මෙහෙම කරුණක් කියනවා. දම්මික අතීති හිටියා සුනෙත්ත මොගපක අරණමි කොද්දාලක අත්තිාලක ජෝතිපාලක නමින් ප්‍රකටවෙච්ච මේ ශාස්තවරු හයිදනි. මේසාහස්තෘුවරු හයිදනම් කාමින් වීතරාගී තාපසවරු. එතර හයිදනාම් අපේ බෝසතන් වහන්සේ ඒඒ ජීවිතවල අබුද්ධෝත්පාද කාලවල එම තපසු ප්‍රෝජාවයෙන් පැවිදි වෙලා ජානලාබීව ඉර්දිමත්ව හිටපු ශාස්තුරුවර බොහෝෂාවග්‍යන්ට හෝෂාවකයන්ට ශාස්ත්‍රුවර බුදු හාමුදුරු ආනවා දම්මික සුනත්ත ශාස්තෘුවරයට කවුරු හර කෙනෙක් බැන්වුන් ඔහු කෙරෙහි යමෙක් අප හැදනු සිතක් ඇතිකරගත්තොත් කො ගිහි තට කියනවා ශමීණී අපායි උපදිනවා තෝට අහනවා තෝට දම්මික පැහැදුණු දෙව්ලෝපදිනවා පැහැදීමෙන් දෙව්ලෝපදිනවා අප අපහැදීමෙන් අපාය උපදිනවා ඇතුකො ඒ කාමිින් වීතරාගියෝ ශ්‍රාවකයක්ව අපේ භාග්‍යතුන් වහන්සේගේ ශාසනීන්න ශ්‍රාවකයකය සමාන කරන්න බෑ. කන සෝවාන් වහන්සේකවත් සමාන කරන්න බෑ. තුර ධම්මක හිතන්නයන්. බනින භික්ෂූුන් අතර බැරිවෙලාවකත් සෝවන් වහන්සේ නමක් හිටියෙන බැරිවෙලා ඔක්කත් සකදාගාමින් වහන්සේ නමක් හිටියෙන අනාගාමින් වහන්සේ නමක් වැඩිහිටියන්නන් රහතන් වහන්සේ නමක් වැඩි හිටියෙන එකගොයිහිතරම් යියන්නෙද. ග සෝවාන් වහන්සේ නමකට යම්කිසි ආනාර්ථයක් කළොත් කර්මය බරපතලයි. කොටින්ම කියනවනම් වැරදි වචනයක් කිව්වත් එකත් කර්මය බයානකයි. හර බුදු හාමුදුරන් කාලේ හිටියන්නේ වස්හකාර කියල මාත්‍යවරේ. මේ වසකා රමාත්‍යවරයා තමයි වේලුවනාරාමය හද්දී රජු කටයුතු භාරව පත්කරු පමාත්‍යවරයා තියතිකට වසකා රාමාත්‍යවරයා පන්සලේ කටයුතුවලට සම්බද්ධ වෙල පින්කරගත්තා ගොධික අධීක්ෂණය කර පනිසා. භාගිතන් වහන්සේ කියනවා වස්සකාර අමාත්‍යවර දවසා වලුවනාරාමේ බලන්න පන්සල්ටයවා. අපි කච්ඡායන මහරාතන් වහන්සේ වලුවනාරාමේ ඉහෙල ඉඳලා පහල්ලට වඩිනවා. ඒ වඩිද්දී වස්සකාර මාත්‍යවර කියනවා හරියට මහා කළුවන්දුුරයක් න වගේ කියලා එ බොහෝම වැරදි වචනයක් විහිළුවට වගේ කියීවා තිීවිලාවිදී බුදුහාමුදුරුවය කතා බාලා වස්සකාර මාත්‍යවරට පණිවිඩයක් කියනවා වස්සකාරවයි කියවපුදට මහාකච්ඡායන හාමුදුරන්ගෙන් සමාවගත්තේ නැතිවුුණුන් ඔයි වේලුවනාරාමීම මහ කළුවන්තුරෙක් වෙලා ඉපදිනවකිව්වා තුරභණන්මී කාරණාවි්‍යයෙන බර්පතලකම් බැරදි වචනය කියලා තු බුදු හාමුදුරෝකි වී සමාවගත්තේ නැතිවුණුත් එහෙම වෙනම කියලා නමුත් පිින්ුතුන බස්සකාරා මාත්‍යවරයා සමාවගන්න කියනේ. ඒ වෙනකොට බස්සකාර මාත්‍යවරම කොති කරරි වේලුවනා රම්ේ වටේටම පළුතුර පැළ හිටවන්න ගත්තලු. නො දීළඟ ජීවිතී වදුරකුුණාම කන්න දඇත්තිල් නො නිසා. එකනේ භාගතුන් වහන්සේ දෙයක් කිව්ූ ඒක වෙනවා කියන එක වසකා රමමාත්‍යවර පිළියරගෙන තියෙනවා. ති ඒගේ තමයි පංවතුන මෙආරයන් වහන්සේ ලාට කරන නින්දාව වැරදිසි තක් උපද බගත්තුගෙනාටත් සංසාරයේ පින්ගවතුනි බොහෝකාලයක් දුක්කිඉඳදිද වෙනවා. වසකාරමතයවල සමාව ගත්්‍යමනේ තිං මරණින් පසුව ඉල්ලාර වෙලුවනා රාමෙන්ම කළුවන්තුරෙක් කියලා ඉපදුුණා තිඒ විිලාබී වස්සකාර කියල කවරුහර කෙනෙක් කතා කළොත් මහකළුවන්තුරෙක්ෙන වලු වෙලුවන රාමිදී ඉ වගේ පිංගවතුනිමේ ආර්යන් වහන්සේලා උදෙසාකරන චෝදනා අතිශයම බයානකයි. එක බොහෝම බරපතලකු සල කරමය. ති බුදුහාමුදුරුව මේ පෙන්වන්නේකයි මේ ශාසනයේ ආරයන් වහන්සේ නොකට දමිකොයි චෝදනා ටික කරලා තියෙන වනං. බොහෝම භයානක කරම තමයි සිද්ධ වෙන්නේ. ඇති බලන පිකුතුරමි. කරණවිදි විශේෂයම දකින්න ලැබෙනවා. බොහොම වැදගත් කොටසා. එතමයි මේ දේශය, ට මිලුවට සහ පරලොුවට කරන හානය. හැතර පිහතුන හොයිල බැලුවෝ තපම දේෂ සිත සමහර විලාවට අපි හිත තුළ ක්‍රියාත්මකවෙන්න යන්නේ තාම සුළු කාලයක් බොහෝ අඩුකාලයක් තමයි දේශ සහගත සිත ක්‍රියාත්මක වෙන්නේ යන්නේ හැබැයි දේශය බලවත්පේචවෙලාවට සඳහන් කල තින පින්ගතන මේ ප්‍රඥාව යට යනවා කියලා දේශය බලවත්වෙනකොට ප්‍රඥාව යට යනවා. තුරෙ බලවත් වූ දේශයෙන් කර නකුසල කරමය තමන්ගේ සංසාරයට අති දීරික කාලයක් අනාර්ථය පිණිස හේතුවෙනවා සමර දේශ සහගත සිතන් පිගතුර හොයල බැලුවෝතින් ඒ දේශී ඉපදිච්ච කාරණාව ආරම්භිතාම සුළුකාරණාව. හැබයි සුළුවෙන් විසඳගන්නති බිච්ච කොටස අතහැරලා අන්තිපට තමන්ගේ තින අසිහය නිසා. බොහොම භානක කරම ගොඩක් අන්තිමටම රැස් කරගන්නවා එක බොහෝ දෙනෙකු ඇති සිද්ධබෙන දෙයක් එකනේ තමන් නොහිතා කරන සමහර දේවල් නිසා තමයි ගොඩාදදිනිෙකුට මේ තරහවල් ඇති වෙලා මිලොබ ජීවිතයට තානිිකරන සංසාර්ජීවිතයට මහත් දීරික කාලයක් කාණිකරවන අකුසල කරම සිද්ධ වෙන්නේ මි බොහෝම භයානක කාරණවා අතිශේම භයානක කාරණාවක්ගේ කාරණාව තුර බලන්න පින්හතුනි මේ දේශයේ තිබෙන ආදීනවිය දම්ි කහමුදුනට පන්සල් හත්තකින් යන්න ඕනේ දවේශය නිසා ඒවගේ තමයි පින්හතුනිි මේ දවේශය නිසා අපට බොහෝ හානි සිද්ධ වෙනවා අප ල නිදදා පහස සමහලට හරීයට දේශය නිසයි ලැබෙනවා. පිකතිරින් බොහෝ අහුසල කරමුවලට ප්‍රධානතම හේතුව තම අසිහය සිහිය නැතිකම. හරියට සීහ ප්‍රඥාව මෝලික කරගෙන වැඩ කරා නං කවදාවත්. තමන්ගේ හිත අහුසලයකට බරවෙන්නේ නෑ. අකුසලෙන් හිත මුදවාගෙන ම වැඩ ටික කරගෙන පහසු මේ ගමනයන්න පුළුවන් බොහෝම පහසු මේ ගමනයන්න පුළුවන් එතු පිතුරිදැන් මේ කර්මවල තිබිෙන ආදීනමේ තේරුම් අරගත්තුත් අපි මේ විතර්ගයන් දුරු කරන්න නසන්න ඒව යටපත් කරගන්න ප්‍රධාන ශක්තියක් වෙනවා අමති දීනමේ තේරුම් කරගත්ත දැ දාහරණයක් ඇැටිරි කියනවනම් පිමිහිමිතු සමාජ මිකති ප්‍රධාන ප්‍රශ්නයක් සම්මම මාතුරු කාප ගන්නේ. වන අපි හිතමු එක වත්තක් තියනවා නිවසත් තියනවා ඉනිමසි අයට ප්‍රධාන පාරට යන්න පුළුවන් බොහොම ලේසියෙන් අල්ල පුවත්ත උඩි හැබැයි වටෙන් යන්න පාරක්තිය නම එකටගත් දිග එක තමයි තමන්ට අයිති පාර එකටවක් දුරයි ැබේ මේ පාර තමයි බොහෝම පහසුයි යන්න පුළුවන් පාර දෙ ඉති අර මනුසයගේ අවසරයකුත් නැතුව ඉතින් මුලින් හිතවත්කමට යන්න නැති ති මනුස කැති ක්කමැති කියෙවත් ොයන බලනව ඇදි වත්තුොඩින් යනවා එිට වත්ත ගියා වත්තුොඩින් ගියයි කෙල්ලිදදි වත්ත කොටසාක්ක අයිතිවෙන්න්නොත් මොනුවන්නේ නමුොතිින් ඒවත්්‍ය අයිතිකාරය දන්නවා මෙකෙද අනාගතයට ලොකු ප්‍රශ්නයක් වනවා මොකද ඔහොම පාරවල් හදාගත්තම්ම පහසුවට කාලයක් කැනකොට ඉස්තීර වෙනවා. ඒනිසා පිවතුන ගඩාදනෙමි වැටකඩලු තාපගහගෙන ජීවත්වෙෙන්නේඔටේ මිනිස්සුන්ගින් සිද්ධවෙෙන කරදර නිසා නැත්තං වංචාාවල් වලට නෙමී ගුඩාත්තැන්ගේ හෙමාවරණය කරගෙන නී නිසා අනිකා හිතල කටයුතු කරන මනං මංගේෙම කරදර කරනක හොඳනෑ කියලා සිහියෙන් හිතනව කියලා කියන්නේ. එක සිියෙන් හිතන හොඳ කාරණාව. මඟි විදිර හිති නෑ කියන කාරණාව ගත්තොත් ඉතාම හොඳ කරුණක්කක. නමුත් තමන්ට තියන ලාබය තමන්ටතිවාය තමන්ට තියෙන පහසු සල කළ තමයි බොහෝධනෙක් තෝරගන්නේ තීන්දු තීරණ ොලාට ගන්නේ හැබැයිඒ තමන්ගේ තීරණය තවත් කීදෙන ගොඩ බාධාවක් වෙන මද කියන එක පිළිබඳව තමට හරියා දහසක්නේ. තමන්ගේ කටයුත්ත කරන වනං ඒ ප්‍රමාණවත් කියන විදිර තම ොඩක්කයි කටයුත්ත කරන්නේ. මේකෙද පින්හතුනී ඔහු හිතවුවොත් මිහිම. දෙැ ඒ මනුසය කැමැති දර පාරකදාගෙනගපු මනුසය ඒ මනුසය ගත්තුොඩින් යන්න පටගත්තුවෝ. නැද අල්ලපු ෙර නුසයයේ වත්තුඩින් යන ටන්ගත්වො. ඒ මනුසේගේ වත්තිං පාරකදාගෙන අරනිි පැත්ති වත්්‍ය හැදිච පාරෝඩින් යනවා. තුර තුංගිනි පුද්ගලයන්නේ අරල්ලොප ගෙදර මනුසේගේ වත්තුෝඩිං මුලින්ම ච පාර හැදිච්ච කෙනාගේ වත්තට යන්න. ඉතු රර්මණස කැමතිනෙ ඉ තමන්ගැමතනෙත් තන් තමන්ගේ වත්තුොඩින් පාරක් හැදනවට අනිත්දයි කැමතිත්න්නේ මිකවදාහරණයටටම ගත්ත පිඟතුන සමාජී බොහෝතැන්වල තියෙන්න්න දකින ලැබෙන ගැටලුවක් නිසා තවත් කෙනෙකොට කරදලයක් නැතුව ෙකොට හිංසාාවක් නැතුව ජීවත් පීමත් පින් ඔතුන පිනා. සල්සාරයට රැස් කර ගණඩ තියෙන මහා භයාන කකුසල කරමුවලින් හිත නිදහස් කරගන්න එක පිුතු වටිනවා. දෙ හිතනකොති අරවගේ කාරණයිකාවම ඔන්න ධර්මනුස්සය කරන්නේ ඒවත්ති වැට කඩලු ගහලා අර යනෙඉනතින පාර වහනවා දෙනර පාර හදාගත්තු මනුසයා ඒ මනු සෙත්තික අමනාපේනවා එවට නොයි කතා කියන්න පුළුවන් සමහරලාටතින් ඒමනුසේ බණහන කෙනෙක්න ඒකින් චෝදනා කරන්න පුළුවන් බනහනෙක ඔහට වැඩැක් නේනෝ වගේ වක කිය තමන් ගඩු පාඩු වෙන්නේ දකිින්න්න අනිත්තින ගැඩු පාඩ වනි ඕම කීකී දොස් කියන්න පුළුවන් අරහවින්න පුළුවන් අමනාපකංන් ඇතිකර ගන්න පුුවන් ඉතින් ඔන්න ප්‍රශ්නී පටන් ගත්තා. එවි අරමනුසක වත්තිේ වැට ගෙහුුවයි කියලති අරමණුසසිර බ තිමනු සෙමකද කරන්නේ. ඒමනුසියා යම්බෙලාව කරමනුස්සියට හානියක් කරන්න අවස්ථාවක් ලැබුණුති ඒ අවස්ථාව ලෙබිච්ච ගමන්. අර්මණුස්සයගෙන් පලිගන්නවා. ආනෝක තමයි එමනු සෙක්කරන්නටි. එතුොට සමහරලාවට පේන විදිර පල්ිගන්න පුළුවන් බොහොමන් ොනා කතා කියන්න පුොළුවන් එමනුසට නින්දා පහස කරන්න පුොළුවන් එමනුසට හානනියක්ක් වෙන විදිරරි වැඩකට යුතු කරන්න පළුවන් ඔය අනිවිිනිි කොටි ලිතු ල්ලද දියවලුත් කරන නොුවග දවල්ලට තරහ ආවයි පස්සෙද තුමදේවල් වෙන්න පුළුවවා තින්ඉවැනි තත්ත්යක් පිංවතුනි උදා වනාම බලන්න පිංහතුනි තමන්ට වෙන හානිය පාඩුව මොන තරම් භයානක හානිියද්ද පාඩුවද වෙන්න කියලා කති සිද්ධිවෙන හානය පාඩුව එකක් තමයි තමන්ගිහිත හැමදිසේ ම අකුසලට බරවෙලා දැන් කටයුතු කරනවා තකරමනුස් සේතික පලිගන්න තමයි හැමවෙලාවකම බලබලින තරහෙං දේශීෙන් එමින්නේ එමන සිටානාර්තියක් වෙනකොට සතුටු වෙනවා ඔොහු තම ඉන්නේ. හොම ඉදල්ල පිොතුන අපි පිහතුන් හිතඩකෝ තමන් සංසාරයට කොයි තරම් අකු සැල කරමි එකතු කරගන්නවද කෙනක තරක් ඇති කරගෙන අනිතිගේ මනුසයගෙන් පලිග්ඩකි හිල්ලා ඊ නිසාතමන් කුච්චර පෞරෙස් කරගන්නවද ට හිල බල ඒ කියන මනුස්සයා සංසාරයහි උතුම් බෝධයක් වෙනුවෙන් පාරමිතා පූරණ කෙනෙක් වුණු ඉතුර තමන් වයිඩ බඳන්නේ සාමාන්‍ය කෙනෙක් එකනවෙනි පද මනුස්සයක පැති මනුස සාධහරණනේ එමස පෘතක් ජනයි වැටටඩුලු ගෙක්වා මන්ගේ අනාගතයේ වෙන්ඩ තියන ප්‍රශ්නයක් දැම්ම විස ගන්න පුළුවන්මට්ටමට මංසු විසිද ගත්තා. හැැයිති ඒ මනු සඇතික විකාරණාවට තරහ ඇතිකරගෙන ඒතිකරගන්න බද්ධ වෛරය තමන්ගේ සංසාරයට කොයි තරම් පාඩුවක් කරනවද. තමන්ට පහසුවෙන් තමන්ගෙහි තහදාගන්න පුළුවන් කමක් තියාගෙන එත්තැටියන්න නැතුව. තමන් කරගන්න පින්වතුනි සසරට ලොකු පාඩුවක්ඇති හොඳමූ දාහරණය තමයි දෙවදත හාමුතුරු දෙවදත්ත හාමුදුරු බලන්න දෙවදත හාමුදුරුව පින්වතුන සාමානකෙනෙක් නෙමී ල්පා සංකය දෙකක් පාරරිමිතා පුරා ගෙනා පුමහුත්තමි එකන්නේ අපි මහබෝසත අන් වහන්ේගේ පාරිමිතා කාලෙන් හරියට මඩා පාරමිතා පිරපුත්තමි දෙවදත්ත හමුදුුවන්ට අද වීජයට යන්ඩ තරම් කරමයක් කරගන්ට හිත සකස්සුනි කවදා ආරම්භ කරපු ගනු දෙෙනවුවත්ත මිට මහාකල්ප පහකට කලින් සේරිවානිජ ජාතකේදී බෝසතාානන් වහන්සේක රන්තැලියක් නිසා ඇතිකරගත්තු වෛරේ නිසා මේ රන්තලියක් නිසා ඇතිකරගත්තු වෛරේ නිසා න්න අප පතුමික ජීවිතය අඩුමතරමේ බවයම් භවයට ගෙනියන්න පුළුවන් දෙයක් කොටවත්වෙෙමි. ඒ වෛර ඇතිකර ගත්තුමේ රන්තැලිය ගෙනියන්න පුළුවන් එකක් නෙවේනි දෙවදත් අ හාමුදුරේ ජීවිතයේ අර වයවුරුද මහැල්ලගේ දියනියවයි රවට්ටලා රන්තෙලි අඩු මුදලකට ගන්න ගියා. ඊනකටාව බෝසතන් වහන්සේ බෝසතන් වහන්සේ ඒ රන්තැලිය වටිනකම තේරුම් අරගෙන තමන්ගමුලු කඳා මල්ලම දියනියයට දීලා රන්තෙලි අරගීඉරි. ගට තමයි දේදත් තහමදුරට කේන්තිගේ බනක කපටිකමක් නෙතනැත් කරන්නකි කිසි පාඩුවක් නෑ දවද තහමදුරන්ට අරළු කදා මල්ලම දීලා ඒ වළුව කඳම දීන්නත් ඒ රන්තලයට වටනකම තින්න වෙච්චර වටන රන්තලී. බලන ලෝභක් සිතුවිල්ල නිසා තමන්ට විච්චහනය හැමැයිති තමන්ට කපටිකමක් කරන්න ගියා ඒද හරි නැති වුණ නමුතිහට තරහයිති කරගන්නක හරන අතර කරගන්න තිවරන විචර දුර ගමනකිින් නෙදේව දැත්ත හමුදුරු ඉහමත් කරනයෙන් අන්තිමට දේවදත් අහාමුතුරෝ මේ ගෝරකටුක සංසාර ගමන අති භයානක තැනක අන්තරකල්ප පන සතරක් තරන් දිීරික කාලැ දුක්කිවිද තැනට පත්වුණ අදෝදත් අහාමුතුරු කෝතනද යුොදුන් සීයක්ක්කුස යුතුන් සීිය පල අකඩ කාම්බරෙ එක ුදුන් සීයක් ෝස යුදුන් සීයක් පල ශරීරයක් ඇතුව හිස්ස කොස්ටත නල දක්වා යකඩ බිත්තේ ගිලා බැහැලා දෙපා දෙක වලු කර ලඟ ටෙනකම්ම යකඩ පොළුවේ ගිලා බැහලා දෑ දෙක මැනෙක් කටුවලඟ ටෙනකම්ම මෙකට විිත්තේ ගිලා බැහලා සි පැත්ෙන් තල්කන්තක ප්‍රමාණී මහ යකඩ කූරක්ස පසාරු කරගෙන් දෙපතුලින් මතු වෙලා ඉදිරි පසිංගෙන යකඩ කූරක් ඉදිරි බිත්ති විදගෙන බඩ පසරු කරගෙන පිටු පස බිත්යෙන් ගිලා බැහෙලා හිසපැතිෙන් ගිනි ජාලාක්ෙනවා දෙපතුලෙන් මතු වෙනවා දෙපතුළ පැත්තතිෙන් ගිරි ජාලාාවක්නෙනවා හිසිම් මතු වෙනවා දකුණනත පැත්තිෙන් ගිරි ජාලාාවක්ෙනවා වම් මති මතු වෙනවා වමත පැත්තෙන් ගෙන ජලාක් නවා දක්කුණු ති මති වවා මේ තරං අති දීරික කාලයක්දවද තහමුදුරු දුක විදිනවා උ දවද තහමු දුරන්ගේ පින් ඔතුනින් සංසාර කරමිය බනකවික ජීවිීතයක් නියපොත්තිෙන් ඩන ද විජ ප්‍ර්නයක්ක දැව රදි ග. දෙව්දත් අහමුදුරෙන් කතාව පටිකවවි භාගතුන හන්සේ. උන්න්නහන්සේ ගැ අපට කියල දෙන නෙවී මහනෙ නුම්බලටත් මෙහෙම හිතුවේ නැතිවුණොත්. නොඹලගේ සංසාරයටත් මෙහෙම පාඩු නොබල නොදැනවත්ම සිද්දෙවෙේ කියන පනිවිද්‍ය භාග න් ැට තුරන්නේ. ගේහි අපි තේරුම් කරගෝන. ඉනිසා නුවනැත්තෝ කිසි වෙලාවක පින්වතුනි ගැටුම් ඇති කරගත්තිනේ නුවනැති අය කිසි වෙලාවක ගැටුම් ඇති කරගත්ති නේ නොනැත්තෝ හැම වෙලාවකම හිතයම කරද ගැටන තැනති නොගැට අු නොුවනැත්ත හිතන විතිය අ පුන්න සිටතුමාගේ දියනිය උත්තර. උත්තරාට දන් දෙන්න සිරිමා කියල නගරු සෝබිනයක් ලොකු උදව්වක් කළා. බොමදික කතාව බොහ මටින උදව්වක් කරා සිරිමා තිවිලා විදී උත්තර ධන දෙන වෙලාවේ සිරිමා කේන්තියක් ඇතිකරගෙන උත්තරත් එෙක්ක උනුතෙල් කටාරමකින් තෙල් හැන්දක් අරගෙන උත්තරාට ගහන්ෙනවා. උතරහිතනවා මම. සිරිමමි කරන්නෙන නරකදේට වඩා සිරිම මටකරල තියන උදව්වට වඩා වැඩි. ඒ උදව් හරිට අතින් අල්ලල බිමින් තියන්න පුොළලයික් නං සක්වල තල ඉඩ මදී කෙලෙ හිතනවා ඒ උදව්ව තියන්න. එක්්චර ලොකු උදව්ව කර පයට මගේ සිතුවිල්ලකින්ව තරහක් නූපදීවා කෙලා අධිෂ්ඨාන කර. ඉි කාරණාව නිසා උත්තරාගේ හිතේ මෛත්‍රිය බලවත් වුණා. දරහිතනවා මගේ හියටපත්වෙලලා තිබි යම් තරහක් හරිතිය නොන මෑ කෙහි ඔයි තෙල්වල්ල මගේ ශීරයේ පිලිසේවා එම නැත්තනන් ඔයි තෙල්ටික මගේ ශරීදී සිල්දියයක් වේවාගෙල හිතුවා තෙල්ටික දානකොටම ශරීරයට මේ සිසිල් දෙයක් වුණා තිගන්නේ වගේ තමයි නුවනැත්තු දේශත්තක කටයුතු කරන්නේ නුවන තියෙන කෙනා දන්නවා මේ අකුසල කර්මී තිබෙන භයානක බව නුවනැත්ත දන්නවා අකුසල කර්මී තියෙන භයානක බව නි හැම වෙලාවකම සසර ගැෙන හිතලා අකුසල්ල උපන් තැනම නසලදානවා. උපන් තැනම නසලදානවා. ඉනිසාපී පින්වතු. පොළුවන් හැම මොහොතකම. තමන්ගි හිත තු ම්කි අ කුසලයක් කිබද නතු. උපන් තැනම්ම නසලදාන්න. තවන් හැමතිස්සෙමි හිතන්ඩ මම මේ කරන දේ නිසා තවත් කෙනෙකුට තරහක් යනවද. එබ වැඩ කරන ආහිත්‍යනය වෙන්න පුළුව. ඔබ ජීවත්වන ගෙදර වෙන්න පුළන් අවට පිරිසවෙන්න පුළන් ඔබ ජීවතන ගම වෙන්න පුළුව ඔබ යනන පාරවෙන්න පුළන් ඔබ පදවනවාහනය වෙන්න පුළුවන්. හැම මොහොතකම හිතඩ. හිතලා තමන්ගි හිත තුළ ඒ උපන්න වූ යම්කිසි අකුසල සිතක් ආපු ගමන් ආපු තැනම නසලදාන්න හරියට පිරිසිදුවට ඉන්න කැමැති කෙනෙකු ගැඟට සරපකුණක් වැටෙන යම් සේද. ඒක පිළිකුල් කරන වගේ අකුසලේපය පිළිකුල් කරන්න. එද පිළිකුල් කරන වගේ? අකුසලිවිතරකගේ පිළිකුල් කරන්න. එහෙම කටයුතු කළො අපි පංහුතුගේ සංසාරීරයක ගන්න පුළුවන් නකද අපි අද කරනදන් සමහරලාට අපි කෙලෙස්සලින් අපි සතුටු වෙන්න පුළුවන් හැබැයි මතකතියාගන්ඩ සංසාර වෙන පාඩුව ඔය හැමදේකට වඩා බයනකයි. ආගේ කාරණාව වනුවනින් තේරුම් අර අපේ පින්වතුම් පොළුවන් හැමවෙලාවකම තමන්ගේ සසරට කුසල් දහම් බඩන්නම උනන්දු වෙන්න තිනිි අකුසලයන් දුරු කරගෙන කුසල් දහම් බඩන්ඩ අපේ පිංවතුම් හැමදිනාටම මියවතුම් සද්ධරම දේශනාව උපකාරවේ වා කෙන ප්‍රාර්ථනාවෙන් අපි දේශනාව නිමාවට පත් කරනවා. ද ඇදව ස මේ උතුමු සද්ධරම දේශනාව මේ විදියට මුළු මහත් ලෝකයාටම සනිිවේදනය කරන්නට දේශනාව දායිකත්වේගෙන කටයුතු කරන්නට ය දුුණන පින්හ තුන් පි පින්දෙනවා. අංක එකසිය තුනඩී ශාන්ත පෙදිස කොතලාවල කඩුවල ලිපිනේ පදිංචි. එක්නස් දිසානායක වැඩිමල් සහෝදිරයේ ප්‍රධාන පවුලිය සහෝදර සහෝදරයන්. ඉරෝෂාන් පොතුනුවන් සහ ගංගා දියනිය පිවත් පිරිස විසිනුයි මේ දේශනාව දායිකත්වය ධරමයෙන් පවත්වන්නේ. එ පිගතුම් බලාපොරොත්තුයන විශේෂීමම ගාල්ල සපමල් පෙදෙස අංක හතරෙන් එකසී නිවසේ පදිංචවසිතය දෙෙදා ශවිසතුනනි අප්‍රේල් මස විසිහත් වන දින. හදිසියම අභහාවා ප්‍රාප්ත වූ. ඒ මොනසිංහ දිසානාය කාදරණී සහෝදරයට පින් අනමෝදන් කරන්නත් එවගේ දිහස්වස්තුනේ ජිලිවස විසි හත් වන දිනට එතුම මේ ගේලත්තිම සක් සම්පූර්ණ වෙනවා ති එතුමට පින් අනමෝදන් කරන්න යදවිදේශනාාවවිදදායිකත්වගෙන කටුු කරට තු. එ වගේම කටුවන සයාරපිටිය තල්ගහවත්ත ලිපිණී පදිංචිවසිට ට ස කට පරමියගේ නම් දශ සිදක ක් ො වර විසියෙක් වනි දන භහවා ප්‍රාප්තුෝ කුසමාවති වීරසේ කරම ඇනියන්ට සහ. මිර වසර හරාමාරකට පෙරහා ප්‍රප්තුූ සැමී මොනසිංහ දිසානායක කාාදරනයේ පියානන්ට පිඟනමෝදන් කරන්නත්. එවාගේම පියදාස මොනසිංහ දිසානායක මහපාට, අමරාවති මොනසිහ දිසානායක නැන්දනියට සිරිසන මොනසිංහ දිසානාය මල්ලිට. ස්ටීවන් මොනසිහ දිසානායක මල්ලිට කුමාර අතවෞද මල්ලි ඇතුළු. දෙපාර්ශිවම මී පර්ලෝගියපු සියලුමීගගේ ඥාතිීන්ට පින් අනුමෝදන් කරන්නත් පින් කමතුළින් බලාපොරොත්තු වෙනවා. ති එහැම දෙනාටම මෙ සියලු පින් අනුමෝදන් වේවා. එහැම දෙනාගේම සසර ගමනු සෝපත්වේවා. එහැම දෙනාම පතනබෝධියකින් උතුම්. ඇතුරාර්ේ සත්‍යය ධර්මිය අවබෝධ කරග නිිත්වායි සාධෝ කියයා අපි පින් අනුමෝදැන් කරමු. එවගේ මජීවත්තු සිරින පවු්ලේ හැම දෙෙන නාටමත් නිදුක් නිරෝගී දිීරිගාෞශයේ ප්‍රාර්ථනා කරනවා. එවගේ ම දුදල මාධ්‍ය ජාල්ලි සභාපදය ස්වාමීන් වහන්සේවරණ අධති පූජිනි අවසර මාලිගාව ලස්සජී පින්වත්නායක ස්වාමීින් වහන්සේටත්. දේශකයන් වහන්සේටත් දිදුලකාරමණ්ල හම දෙනනාටමත්. යා ති මිතරී හෙම නාටමත් ලක්වසිලුවසි හැම දෙදිනාටමත් ධර්මශ්‍රවනය කරපු පිඟත් හැම දෙනාටමත් නිදුක් නිරෝගී සුව සම්පත්තිය ලැබේවා ඔවුන්ට තොබ අප හැමදිනාටමත් කෙටිම කාල්ලීකින් පහසුමාකාරීන් සුකසාහගත ප්‍රතිබධාවිං උතුම් චතුරාරය සත්‍ය ධර්මි අවබෝධ කරගන්නට මේ උදාාර කුසලානි සංසධර්මියය. පරමි ධරමයක්ම බේවාායි සාධසාධ සාධෝ කියയ ප්‍රාර්ථනා කරගමු. ආකා සට්ටහා ചබුම්මට්ටහා දේවානාග මහිද්දිකා පුഞഞන්ත අනමෝදිත්වා චිරන්රක්ਖන්තු සම්මා සම්බුද්ධ සාසනං චිරන්රක්खන්තු සම්මා සම්බුද්ධ දේශනං ചරන් රකන්තු සම්මා සම්බුද්ධ සාവකන්